ශ්‍රීලංකා දීපේ බස්නාහිර පළාත් සභාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමු බල ප්‍රදේශයේ මුදුන් මල් කඩක් වන්නේ මීගමු කලපුවයි. හෙක්ටයාර 3164 ක ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වූ මීගමු කලපුව වටා ගම්මාන 35ක් පමණ පිහිටා තිබේ. එහි දීවර කර්මාන්තයේ යෙදෙන පිරිස 3500කට අධිකය. එමෙන්ම ඒ වක්‍රව රැකියාවල නියුත් 1500ක් පමණ සිටින අතර සමස්තයක් ලෙස ගත් කල 15000කට අධික පිරිසක් මීගමු කලපුවේ මත්ස්‍ය සම්පත මත යැපේ. තෙප්පම් 500ක්, වරු 1000ක්, කුඩා බෝට්ටු 100ක් හා ලොකුවරු 75කින් දීවර ජනතාව මීගමු කලපුවේ මත්ස්‍ය සම්පත නෙලා ගනිත්. මේ සුවිශේෂී වටිනාකම වන්නේ ඍතු භේදයකින් තොරව වර්ෂයේ මුළුල්ලේම දීවර කටයුතු වල යෙදිය හැකි වීමයි. මේ අනුව මීගමු කලපුවේ හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 150කට වඩා මත්ස්‍ය සම්පතක් නෙලාගත හැකිය. ඒ අනුව රුපියල් මිලියන 150කට වැඩි ධනස්කන්ධයක් මේ මීගමු කලපුවෙන් වාර්ෂිකව ලබාගත හැකි වීම කිව යුතුමය. මෙවන් සුවිශේෂ වූ කලපුවක ජලචර ගුවන් යානා එසේත් නැත්නම් ශ්‍රීපේන් ගොඩ බෑම දීවර ජන ජීවිතය පරිහානියට පත් කිරීම කෙසේ සාධාරණීකරණය කළ හැකිද යන්න ගැටලුවකි. ඉතින් කලපුව විනාශ කරනයි කියන්නේ සම්පූර්ණ සමස්ත දීවරය විනාශ කිරීමක් වෙනවා. අපේ අසරණයි. අපි දුප්පත් අය. ඉතින් අපේ දරුව පරම්පරා ඉඳලාම ජීවත් වෙන්නේ මේකෙන්. මේ කලපුවෙන් ගොඩව දෙනෙක් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන එක නැති කරන්න හදන්න එපා කියන එකයි තමයි කියන්නේ. 2010 ජූලි මාසේ 9 වෙනි දින මීගමු කලපුවේ සීපෙන් ගැනීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් හැදෙව්වා මේ ප්‍රදේශ දීවර කටයුතු බාර ටෝනිස් පීතුමත්. ඒවාගේ මෙතුමා කිව්වා මෙහෙම ව්‍යාකෘතියක් මීගමු කලපුවට එන්න යනවා. ඒ තමයි ඔලුත් ක්‍රම හැදෙවෙන්නේ. ඊළඟට ජූලි 13 වෙනි දින ජාතික දීවර සහතාව කාර්ය කණ්ඩායම ශ්‍රීමුත්‍ය කදීමු කලපුවේ දීවර සංවිධානයේ කණ්ඩායම උත්තරතුළු සාකච්ඡාවක් තිබ්බා මේ මීගමු කලපුවේ සීපෙන් සහභාගී පසුගිය ඔක්තෝබර් 31 වෙනිදාද මෙම දීවරයන් මේ ව්‍යාපෘතිය නතර කර දෙන ලෙස ඉල්ලා කුරුළුකැලේ ශාන්ත ජූඩ් මුනිදුන්ගේ දේවස්ථානයේ දේව කන්නලව්වක් සිදු කළා. ඉබ අවස්ථාවේදී මාධ්‍යට අදහස් දැක් වූ විශේෂභාර නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දීවරයන්ගේ ජීවිකාවට අහිතකර තත්ත්වයක් ඇතිවීමට රජය කිසිසේත්ම ඉඩ නොතබන බවයි. දීවර ජනතාවටත් ඒ ශේෂ්ත්‍රයටත් හානියක් නොවන ආකාරයට ඒ වගේම රටේ සංවර්ධනයටත් ගැටලුවක් නොවන ආකාරයට මේ ප්‍රශ්නය අපි විසඳා දීමට අනාගතයේදී බලාපොරොත්තු වෙනවා කියන එක මේ අවස්ථාවේදී මා විසින් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් ගුවන් සේවා නියෝජ්‍ය මිතුරුම අපට සාකච්ඡා කරන මීගමු නගර සභාව. Thank you.
සේවාව පටන් ගැනීම තුලින් සිදුවෙන යම් අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාව දැනගෙන ඉන්න පිළියම් යොදන්න තමයි මේ අවස්ථාවට අපි සියලු දෙනා සම්බන්ධ වෙනවා. මමත් සම්බන්ධ වෙන්නේ අපේ පේතුමා ඉල්ලීමක් කළා ඉන්නවා. උනාසලා තියෙන ප්‍රශ්න ඉතාමත් කෙටියෙන් අරමු දක්වන්න ඉන්නවා. මම අලුත් අධිකාරියේ මගේ නම රංජිත් ප්‍රමාණ. මේ ගලප හරන්න එපා. මේ ගලපේ ජය විඳින්න විනාශය ලබේ නැති කිව්වා. මේ ගලපේ ඉදිරියෙන් කරන්න එපා. ඉදිරියෙන් කරුවොත් මේ ගලපට මේ රැකියාව කරන්නයි විශාල අවහිරතාවයක් යනවා කියලා අපි කිව්වා. තුන්වෙනි ගලපුව ආරක්ෂා වෙනවා. අපිට අපිට තුන්ව හොරොන්දු තමයි. ගලපුවේ කිසිදයක් අපි හරන්නේ නැහැ. මස්සත් කරනවා කිසිදයක් වෙන්න දෙන්නේ නැහැ. නමුත් හැම වෙලාවෙම මේ පෙරේ ගාමම මගේ කණ්ඩායමක එක අධිකාරියෙක් ගන්න මෙතන ඉන්නවා කියලා. දෙක දාලා ගලපුව ආරම්භ කරනවා. මෙහෙට කොට සියලුම එක දැන් මීටර් 300ක් විතර ඇවිල්ලා තියෙනවා. සම්පූර්ණම රෙජර් කරලා දෙපැත්තට දැම්මා. ඒකේ පතුලේ තියෙන සම්පූර්ණම පාසි පෙළ ¡Gracias!
මේ ප්‍රශ්නේ පිළිබඳව මම මීගමුට අත්පිච්ච දායිදලා ඔබලා කිව්වා මේ රැස්වීම කරනවා කියලා. ඉතින් ඔබලාගේ මේ දුක දෙන්නේ ගැන කරුණතුමා මගේ මිතරම අහනවා මේ ප්‍රශ්නේ පිළිබඳව ඔබලා මේක නිරාකරණය කරන්න කියලා. අපි ජීව රැමිතුමාගෙන් රැස්වීමක් තිබුණා අපරාධ පදමි අපගේ අගරතු මැදුවේ. ඒනි සාකච්ඡා වුණේ අවසානයේදී අපි දෙකට මුජී පොඩි කමිටුවක් පත් කරලා මේකේ අදහාර්ථය සොයා බලමු කියලා. ඒකට මම හිතනවා වඩා හොඳයි අපි රජයේ පැත්තෙන් ඒ වගේම දීවර ජනතාව වෙන ඒ වගේම පිළිමනලා ටික ටික තුළ යම් ආකාරයක ක්‍රියාකාරී කමිටුවක් මේ සඳහා පත් කරගෙන අපගේ ජනාධිපතිතුමා හම්බෙන්නට අවස්ථාවක් අපිට ලබා දුන්නා. මේ සභාවේ සියලු දෙනා පැහැදිලිව කියනවා පෞරණවිද දෙනා කියන්නේ මම මේ කාරණේට